ආයුබෝවන් අද අපි සූර්යයා ගැන තොරතුරු ටිකක් දැනගනිමු. විශාල තාරකා ලෙස සැරගෙන රතු යෝධයන් සහ සඳන විද හිරු එතරම් විශාල තාරකාවක් නොවේ. කෙසේ වෙතත් විශ්වයේ ඇති බහුල තාරකා වර්ගයක් වන රතු වාමනීන් සහ සංසන්දනය කරන විට හිරු තරමක් විශාල තාරකාවක් ලෙස සැලකේ. සෞරග්‍රහ මණ්ඩලයේ ඇති අනෙක් ග්‍රහ වස්තුන් සමඟ සංසන්දනය කරන විට නම් හිරු පහසුවෙන්ම වඩාත් විශාල වස්තුව ලෙස පැවසිය හැකිය. සෞරග්‍රහ මණ්ඩලයේ ස්කන්ධෙන් 99.8%ක්ම අත්කරගන්නේ හිරු නොමැති තාරකාවයි. හිරුගේ විස්කම්පය දළ වශයෙන් කිලෝමීටර් මිලියන 1.4ක් පමණ වේ. තවත් විදියකින් පැවසුවොත් එය පෘථිවියේ විස්කම්බයෙන් 110 ගුණයක් වේ. ඒ අනුව හිරු තුළ පෘථිවියේ තරම් ග්‍රහවස්තු මිලියනයක් ඇතුළු කිරීමේ හැකියාව ඇත. හරියටම පැවසුවොත් පෘථිවියේ තරම් ග්‍රහවස්තු 960,000ක් හිරු තුළ අන්තර්ගත කළ හැකිය. කෙසේ වෙතත් හිරුගේ ඇති අවකාශයේ කිසිදු ඉඩක් නොමැතිව පුරවන්නේ නම් එහි පෘථිවි ග්‍රහලෝක 1,300,000ක් පමණ පිරවිය හැකිය. හිරුගේ මධුපිට ප්‍රදේශයේ පෘථිවියමෙන් 11,990 ගුණයක් පමණ වේ. ස්කන්ධය අනුව ගත් විට පෘථිවියමෙන් 330,000 ගුණයක් ස්කන්ධය හිරුට හිමිය. එහි 4/3 පිළිබ පමණ හයිඩ්‍රජන්ද ඉතිරිය හීලියම්ද අන්තර්ගත වේ. අපට ජීවය දෙන හිරුම දිනක අපව ගිලනු ඇතැයි පැවසුවත් ඒ ඔබ බියපත් කරන වනු නිසැකයි. එහෙත් සත්‍ය වන්නේ තව වසර මිලියන 130කින් පසු හිරුෙහි හයිඩ්‍රජන් ප්‍රමාණය සම්පූර්ණයෙන්ම දහනය කර අවසන් කරගන්න බවයි. මේ අවස්ථාව වන විට එහි විශාලත්වය වැඩි වී ඒ බුධ සිකුරු සහ පෘථිවි ගිල ගනිමින් රතු යෝධ තාරකාවක් වනු ඇත. හිරු සලකන්නේ පරිපූර්ණ ගෝලාකාර තාරකාවක් ලෙසය. එහි සමකය හා ද්‍රව ප්‍රදේශය අතර ඇත්තේ කිලෝමීටර 10ක පමණ වෙනසක් පමණි. හිරු පිහිටා ඇත්තේ ශීරපතේ නැමති මන්දාකිණියේ මධ්‍යයේ සිටු ආලෝක වර්ෂ 24,000 අතර දුරකිනි. තප්පරයට කිලෝමීටර 220ක වේගයෙන් ගමන් කළත් අපගේ හිරුර ශීරපතේ වටා එක් වටයක් සම්පූර්ණ කිරීමට වසර මිලියන 225-250 අතර කාලයක් ගත වේ. හිරුගේ සිට පෘථිවියට ඇති දුර සමාන දුර කිලෝමීටර මිලියන 150ක් පමණ වේ. හිරුගේ ආලෝකය තප්පරයට කිලෝමීටර 103ක් වේගයෙන් පෘථිවිය කරා පැමිණෙන අතර මිනිත්තු 8කුත් තප්පර 20කදී පෘථිවියට ළඟාවේ. ආලෝක කිරණයක් පෘථිවියට ළඟාවීමට මිනිත්තු 8ක් වැඩි කෙටි කාලයක් ගත වුවා. ඒ හිරුගේ හරයේ සිට එහි මතුපිට ළඟාවීමට මාස විලියල ගණනක් ගත වේ. හිරුගේ වයස දැනට බිලියන 4.5කි. මේ වන විට හිරුෙහි හයිඩ්‍රජන් ප්‍රමාණයෙන් අඩක් පමණ දව අවසන් කර ඇති අතර එහි ඉතිරිව ඇති හයිඩ්‍රජන් ප්‍රමාණය තමත් වසර බිලියන 5කට ප්‍රමාණවත්තේ. මේ වන විට හිරු කහවාමන තාරකාවක් ලෙස සැලකේ. හිරු සහ පෘථිවිය අතර ඇති දුර සමහර අවස්ථාවල වෙනස් වේ. එයට හේතු වන්නේ පෘථිවි ඉලිප්සාකාර කක්ෂයක ගමන් කරන නිසාය. මේ නිසා හිරු සහ පෘථිවිය අතර දුර කිලෝමීටර මිලියන 142 සිට 152 අතර වෙනසක් වේ. හිරු පෘථිවියත් අතර ඇති දුර නක්ෂත්‍ර ඒකක එකක් ලෙස හඳුන්වයි. හිරුගේ වායුගෝලය ස්තර 3කින් සමන්විත වේ. ඒ ප්‍රකාශ ගෝලය වර්ණගෝණය හා කොරෝනාව ලෙසයි. මුලින් සඳහන් කළ පරිදි හිරු යන කහවානම තාරකාවකි. ප්‍රධාන අනුක්‍රමයේ තාරකාවක් වන එහි මතුපිට උෂ්ණත්වය සෙල්සියස් අංශක 5,700 අතර පවතින්. පෘථිවිය දැවවල දිස්වන ද්‍රවාලෝක වන අවෝරා බෝලියාර්ස් සහ අවෝරා ඔස්ට්‍රියාලාස් හට සූර්ය සුළං පෘථිවි වායුගෝලය සමග අන්තර් ක්‍රියා කිරීම හේතුවෙනි. ස්තුතියි.